ආයි බුවන් ඔගොල් හැම දෙනාටම සුබ දවසක්. අද මම මේ වීඩියෝ එක සාකච්ඡා කරන්නේ ජූනි 23 වෙනිදා අවසන් සතිය තුළ කොළඹ කොටස්වෙළඳ පොලේ සිදුවෙච්ච දේවාල් වල සාරාංශයක්. ඒ වගේම ක්‍රිප්ටෝ මාකට් එකේ කරන්ට් ස්ටේටස් එකයි යම්කිසි අප්ඩේට් එකක්. ඒ වගේම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ASPI සම්බන්ධයෙන් ටෙක්නිකල් ඇනලිසිස් එකක් නෙක්ස්ට් වීක් එකට කොයි විදිහටද අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් කියලා ටෙක්නිකල් පැත්තෙන්. රයිට් ජූනි මාසයේ 23 වෙනිදා අවසන් සතියේ අපිට ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක සීට් එකකින් වර්ධනය වෙලා තියෙනවා 9339 න් ක්ලෝස් වෙන්නේ. S&P SL 20 දර්ශකයේ සීට් එක 0.3කින් වැඩි වෙලා තියෙනවා 2674 න් ක්ලෝස් වෙන්නේ. මාකට් ටර්නෝවර් එක නම් හැබැයි අපිට ඩ්‍රොප් එකක් පේන්න තියෙන්නේ. දාල වශයෙන් 39 ක විතර අඩුවීමක් පේන්න තියෙනවා. මම ඔබ්සර්ව් කරපු විදිහට ප්‍රධාන වශයෙන්ම ක්‍රොසින්ග්ස් සහ ඒ අදාළ එවගේ සාකච්ඡා කරගත්තු ට්‍රාන්සැක්ෂන් වල යම්කිසි අඩුවීමක් දැක්කා ගිය සතියේ. මෙන්න මේ සතියත් එක්ක සාපේක්ෂ බලද්දි මම හිතන්නේ ඒක වෙන්න ඕන හේතුව මේ සමස්ත පිරිවැටුම පල්ලෙහාට යන්න. නෙට් ෆොරින් පර්චේස් හැබැයි නෙගටිව් තත්ත්වයක ඉඳලා පොසිටිව් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. රුපියල් මිලියන 116ක ශුද්ධ ධනාත්මක නෙට් ෆොරින් පර්චේස් එකක් අපේ වාර්තා වෙලා තියෙනවා. ASP එක RSI එක මාර්ජිනලි බොහොම සුළු වශයෙන් 60.4 ඉඳලා 60.7 වෙනකම් වැඩි වෙලා තියෙනවා 0.4කින්. CSE එක සෙක්ටර්ස් තත්ත්වය තියෙනවා. පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ ටිකක් නෙගටිව් පර්ෆෝම් කරපු සෙක්ටර්ස් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නමුත් බහුතරයක් ඉන්නේ පොසිටිව් පර්ෆෝම් කරන සෙක්ටර්ස් ප්‍රමාණයක්. ඒ අතරින් ඉදිරියෙන් ඉන්නේ කමර්ෂියල් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් සර්විසස්, ඊට පස්සේ ටෙලිකමියුනිකේෂන් සර්විසස් සහ මැටීරියල්ස් කියන සෙක්ටර්ස් තුන. ටොප් 10 මාකට් කැපිටලයිස් කම්පැනිස් ගත්තොත් එහෙම අපිට අප්ස් ඇන්ඩ් ඩවුන්ස් දෙකම තියෙනවා. බහුතරයක් හැබැයි සමාගම් වල මිල වැඩිවීමක් අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් SLTL සීට 8.7ක් ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා. ඩිස්රේ සීට 3.2ක්, ඒ වගේම JKH සීට 2.8කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සමහර සමාගම් වල කොටස් මිල ගණන් අඩුවීමක් වාර්තා වෙලා තියෙනවා. top 5 losers සහ top 5 gainers ගත්තොත් එහෙම SCB leasing non-voting, blue diamonds non-voting, SMB leasing voting, cooperative insurance, sanasa development bank කියන සමාගම් පහ top 5 gainers වෙලා තියෙනවා. මේකෙ මේ coop insurance එක dealing suspend කරලා තිබිලා මේ සතිය පටන් ගත්තා. මම හිතන්නේ ඒකත් එක්ක තමයි වැඩි වෙලා තියෙන්නේ. අර ටිකක් positive momentum එකත් එක්ක වැඩි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් top 5 losers ගත්තොත් එහෙම gestate CDB, Goldface Capital, විදුලංකා නන්වෝඩින් සහ මයිලයන් කියන සමාගම් පහ top 5 losers විදිහට වාර්තා වෙනවා. එතකොට ටිකක් වැඩිපුර ගනුදෙනු විදි සමාගම් වල RSI එක මම මෙතන ඇනලයිස් කරනවා. ඕගොල්ලෝ දන්නවා weekly ගත්තොත් එහෙම වැඩිපුර සමාගම් ප්‍රමාණයක RSI එක පල්ලෙහා තමයි ගිහිල්ලා තියෙන්නේ. නමුත් සමාගම් කිහිපයක් අපිට පේනවා කැපී පෙනෙද්දී RSI වැඩි වෙලා තියෙනවා. ACL, Helis, JKH, WIC, Deep Products, ස්කැප් එක, ලංකා වෝල්ටයිල් වගේ සමාගම් වල RSI එක 10%කට වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන තව වීඩියෝ එකක් කරන්න මේ RSI එක වැඩි වෙච්ච සමාගම් සම්බන්ධයෙන් ටෙක්නිකල් ඇනලිසිස් වීඩියෝ එකක් කරන්න සරල විදිහට. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එකට එකතු වෙන්න මම ඒක ඔයාලන්ට පෙන්නනවා. මෙන්න මේ සමාගම් වල ටෙක්නිකල් ඇනලිසිස් එකක් මොන විදිහටද මොකද මේ RSI එක වැඩි වීමත් එක්ක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකට එකතු වෙන්න. ඒකදී මම ඒක ගැන සාකච්ඡා කරනවා. ඩිවිඩන්ඩ් අනවුස්මන්ට් ගත්තොත් එහෙම ඩිවිඩන්ඩ් අනවුස්මන්ට් අපිට ලැබිලා තියෙනවා. ඩිස්ටර් රේස් කම්පැනි එකේ 4th ඉන්ටරිම් 1.75ක්, මස්ක් මෙල්සකෝප් 3rd ඉන්ටරිම් 2.71ක්, වැලිබල් පවර් 750ක ෆයිනල්, ඒ වගේම රිචඩ් පීරිසන් කම්පැනි 1st ඉන්ටරිම් එක 750යි, CW මැකි 1st and final රුපියල් 12ක් ඇට්‍රැක්ටිව් ඩිවිඩන්ඩ් අනවුස්මන්ට් එකක් ඉදලා තියෙනවා. ඒ වගේ වාර්තා වෙනවා මේ විදිහට. ක්‍රොසින්ග්ස් ගත්තොත් එහෙම මේ සතියේ අර මං කිව්වා වගේම ගී සතියත් එක්ක සාපේක්ෂව ගත්තේ මේ සතියේ ක්‍රොසින්ග්ස් සාපේක්ෂව අඩුවීමක් වාර්තා වෙලා තියෙන්නේ. බැලුවොත් එම 2.9 මිලියන් ෂෙයාර්ස් ක්‍රොසින්ග් එකක් ගෙන තියෙන එක්ස්ට්‍රා වල 2.3 මිලියන් ෂෙයාර්ස් ක්‍රොසින්ග් එකක් ඩයලොග් වල. අනිත් පැත්තෙන් ෆෝට් ලෑන්ඩර්ස් 2.2 මිලියන් ක්‍රොසින්ග් එකක් තියෙනවා. එක්ස්පෝ ලංකා එකේ 6 මිලියන් ක්‍රොසින්ග් එකක් තියෙනවා. 132.75ට රොයස් රිමික් 1 මිලියන් සහ වින් ෆෝස් 2.1 මිලියන් විදිහට ටිකක් සාපේක්ෂව අඩු මට්ටමේ ක්‍රොසින් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා.
ASP හයි ලෝ සහ ක්ලෝසිං පොයින්ස් ලැබෙන්නේ මේ විදියටයි. ඩේටා සෙට් එක දවස් 5යි. හයස්ට් පොයින්ට් එක 9356යි වාර්තා වෙන්නේ. ලෝස් පොයින්ට් එක 9150ක් විදියට වාර්තා වෙනවා. ඇවරේජ් පොයින්ට්ස් ගන්න. ඒ කියන්නේ මෙන්න මේ පොයින්ට්ස් 15ේම ඇවරේජ් එක 9256යි. ඒක ගිය සතියත් එක බලද්දී අපිට පොයින්ට් 110ක් විතර වැඩිවීමක්. ඒක රේන්ජ් එක ගත්තොත් එහෙම ගිය සතියත් එක බලද්දී රේන්ජ් එක අඩු වෙලා තියෙනවා හයස් ලෙවල්ස් අතර වෙනස. මොකද 9150යි 9356 අතර තමයි රේන්ජ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොයින්ට් 26යි අපිට වර්තා වෙන්නේ. ඒකේ පේනවා මාකට් එක විචලිතතාවය අඩු වෙලා තියෙනවා. තින් බෑන්ඩ් එක තුනී පරතරයක තමයි මාකට් එක මේ මූව් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට පේනවා සෑන ඩිවිෂන් පොයින්ට් 77යි විචලිතතාවය සෑන ඩිවිෂන් ඇවරේජ් එකෙන් බෙදලා අපි හදන විචලිතතාවය 0.8 සීට දශම 8 දක්වා අඩු වෙලා තියෙනවා. ඒකෙන් පේනවා ටිකක් ටයිට් බෑන්ඩ් එක මාකට් එක පසුගිය සතියේ මූව් වෙච්චි ආකාරය. ඉතින් ඒකත් එක්කලා අපි යමු ඊළඟට ෆොරෙක්ස් එක පොඩ්ඩක් බලන්න. ෆොරෙක්ස් එක පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ ආයේ රුපියල අධි ප්‍රමාණය වීමක් වාර්තා වෙලා තියෙනවා. කලින් සතිය මට මතක හිටියේ 313 වගේ තිබුණේ. දැන් මේ සතිය වෙද්දී 367.95ට රුපියල අධි ප්‍රමාණය වෙලා තියෙනවා. සෙන්ට්‍රල් බැංක් පබ්ලිෂ් කරලා තියෙන ඩේටා සෙට් එක අනුව. රයිට්. ඉන්ටර්නැෂනල් මාකට් එකට අවධානය යොමු කරොත් එහෙම මෙන්න මේ විදියයි. වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් මාකට් ඉක්විටි මාකට්ස් ගත්තොත් එහෙම නෙගටිව් තත්ත්වයක් තමයි ඕවර්ඕල් වර්ල්ඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. US මාකට්ස් වල සහ ඒ සිදුවිච්ච දේවල් එක්කලා සමස්තයක් වශයෙන් ගත්තාම ඕවර්ඕල් ඉක්විටි මාකට්ස් නෙගටිව්ලි පර්ෆෝම් කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක තමයි මේ ඉන්ඩිසස් වලින් හයිලයිට් වෙලා තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තේ මේක පොඩ්ඩක් වෙනස් වෙනවා ක්‍රිප්ටෝ මාකට් එක ඇද්දි. මොකද ක්‍රිප්ටෝ මාකට් එක පොසිටිව් තත්ත්වයේ තියෙනකොට යූ මේ ඉක්විටි මාකට්ස් ක්‍රිප්ටෝ මාකට් නෙගටිව්ලි පර්ෆෝම් කරන ගත්තා. දැන් මේ සැරේ ක්‍රිප්ටෝ මාකට් එක පොසිටිව්ලි පර්ෆෝම් කරන අරන් තියෙන මේජර් කරන්සීස් ඔක්කොම බයිනන්ස් කොයින් එක යරුණාම ඉතින් මේක අපිට මේ අපි කියනවා සාමාන්‍යයෙන් ඩී කපල් වීමක් කියලා. සාමාන්‍යයෙන් ඉස්සර නම් ඉක්විටි මාකට් ක්‍රිප්ටෝ මාකට් දෙකම එක ඩිරෙක්ෂන් එකට ගියේ. නමුත් ළඟදී ඉඳලා ඉක්විටි මාකට්ස් පොසිටිව් කරද්දී ක්‍රිප්ටෝ මාකට්ස් නෙගටිව් වෙනවා. ඉක්විටි මාකට්ස් නෙගටිව් කරද්දී ක්‍රිප්ටෝ මාකට් එක පොසිටිව් වෙන ට්‍රෙන්ඩ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට පේන්නේ ඒ තත්ත්වය වර්ල්ඩ් ඉක්විටි මාකට් සමස්තයක් වශයෙන් නෙගටිව්ලි පැත්තට යද්දී වර්ල්ඩ් ක්‍රිප්ටෝ මාකට් එක සමස්තයක් වශයෙන් ඉදිරියට යන ආකාරයක් පේන්න තියෙනවා. රයිට්. එතකොට ඒ තත්ත්වය තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ බිට්කොයින් වල වර්ධනයට බලපා ප්‍රධාන සෝරි ක්‍රිප්ටෝ වල වර්ධනයට බලපා ප්‍රධාන කාරණාව තමයි බිට්කොයින් වල සිදුවිච්ච රිකවරි වීම. ඒ මාකට් වල සිදුවිච්ච පොසිටිව් නිවුස් උත් එක්ක තමයි කොනේ. ඉතින් ඒ 15%ක විදිහට වර්ධනයක් බිට්කොයින් වල වාර්තා වෙලා තියෙනවා. වීකෝන් වී ගත්තොත් එම 20515 ඉඳලා 30534ට. ඉතින් ඒ පොසිටිව් මොමන්ටම් එක අනිත් ක්‍රිප්ටෝ කරන්සිස් වලටත් ගිහිල්ලා තියෙනවා. බිට්කොයින් වල මම ගිය සතියේ සති කිහිපයක මම කිව්වා මෙන්න මේ 25000 සහ 25800 වගේ ඒ රේන්ජ් එකේ ස්ට්‍රෝං සපෝට් එකක් තියෙනවා. මේ සපෝට් එක හෝල් කරන් ඉන්න තාක් කල් බය වීමට අවස්ථාවක් නැහැ. මේ සපෝට් එක පල් බ්‍රේක් කරන් පල්ලට ආවොත් තමයි ප්‍රශ්නේ කියලා. ඉතින් ඒක හෝල් කරන් ඉඳලා එතනින් තමයි බවුන්ස් වෙලා තියෙන උඩට. එතනින් බවුන්ස් වෙලා දැනට තියෙන්නේ මම බිට් ඒ කතා කරපු ලෙවල් එකේ දැනට තියෙන්නේ මෙන්න මේ ලෙවල් එක. මේක රෙසිස්ටන්ස් එකක්. මේ 31000 ඒ කියන්නේ 30400 සහ 31000 කියන මෙන්න මේ සෝන් එක රෙසිස්ටන්ස් ලෙවල් එකක්. ජේලි චාට් එක බැලුවත් එතන තමයි දැනට නැවතිලා තියෙන්නේ. මේක බ්‍රේක් කරන්න පුළුවන් දිනලා ටෙස්ට් කරන ගමන්. ඉතින් මේක බ්‍රේක් කර ගන්න බැරි වුණොත් එහෙම ආපහු පොඩ්ඩක් වැටෙන්න පුළුවන් 29100 වගේ නිකන් සපෝට් කියන පුර මම ඊයක chart එකෙන් පෙන්නන්න එක මේක. නමුත් මෙන්න මේක බ්‍රේක් කරගත්තොත් තමයි මෙතන ඉහට ඉහළට යෑමේ හැකියාවක් තියෙන බිට්කොයින් වලට. මේ තියෙන බිට්කොයින් වල weekly chart එක. හරි මේ weekly chart එක අපිට interesting trend එකක් පේන්න තියෙනවා. මේක upward channel එකක් form වෙනවා. මේ තියෙන්නේ lower lows හදමින් ඉහළට යන ආකාරයක්. ඒ වගේම මේ පැත්තෙන් higher highs හදලා තියෙනවා. ඒ වගේම වැදගත්ම point එක තමයි higher highs. මේක ඊළඟ higher high එක හදන්න
මේන්නේ මේ රෙසිස්ටන්ස් එක බ්ලොක් කර ගැනීම අවශ්‍යයි. මේ දැනට තියෙන 30400 සහ 31400 රෙසිස්ටන්ස් ඕනේ බ්‍රේක් කර ගැනීම අවශ්‍යයි. ඒක බ්‍රේක් කරන්න පුළුවන් වුණොත් එහෙනම් අපිට පේනවා ෆිබනාච්චි 0.5 ලෙවල් එකේ 32914 තියෙනවා. ඕක තමයි අපිට හම්බෙන ඊළඟ රෙසිස්ටන්ස් එක. ඊට පස්සේ අපිට තියෙනවා ෆිබනාච්චි ගෝල්ඩන් පොකට් එක 36522 සහ 37800 ඒ රේන්ජ් එක. ඉතින් මේ 32914.8 කියන්නේ මෙන්න මේ රේන්ජ් එක කියලා කියන්නේ රෙසිස්ටන්ස් එකක්. මෙන්න මේ ගත්තොත් මෙන්න මේ ලෙවල් ස්ට්‍රොංගලි කලින් මේ හරි සපෝට් වෙලා තියෙනවා. හැබැයි දැන් මේ මාකට් එක එතන පල්ලට වැටිලා ලබුණට එන හින්දා මෙන්න මේ කලින් සපෝට් එක දැන් රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා මට හිතෙන විදිහට. ඉතින් ඒක තමයි ඊළඟට බලන්න තියෙන රෙසිස්ටන්ස් එක. හැබැයි එතනටත් එනකොට මෙන්න මේ සෝන් එකත් රෙසිස්ටන්ස් ලෙවල් එකේ තියෙනවා. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම 30400 32914 කියන්නේ රෙසිස්ටන්ස් විදිහට වැඩ කරමින් යා හැකි කලාපයක් බවට පේනවා. මේ කොයි හරි ලෙවල් එකකින් බ්‍රේක් වුණොත් එහෙම ඊළඟ සපෝට් එක තියෙන්නේ 29308. ඒ කියන්නේ ෆිබනාච්චි 0.382 කියන එක අපිට පේනවා. මේකේ එකත් කලින් සපෝට් විදිහට ඇක් කරලා තියෙන ඒරියා එකක්. ඉතින් ඒක සපෝට් එකක් විදිහට හෝල් කරගෙන ඉන්න පුළුවන් කියලා හිතනවා. ඒතර එතනදී සපෝට් වෙලා ඊට පස්සේ ආපහු 30400 32914 වෙන මේ රේන්ජ් එකේ ඕනෑම තැනකට ගිහිල්ලා රිවර්ස් වීම හැකියාවක් තියෙනවා. 32914 බ්‍රේක් කර ගත්තොත් 36500 කියන මෙන්න මේ ෆිබනාච්චි ගෝල්ඩන් පොකට් එක වෙනවා. යෑමේ හැකියාවක් බිට්කොයින් වල තියෙනවා කියලා තමයි මට පේන්න තියෙන්නේ. ඒ වගේ මෙතන මේ ස්ට්‍රොง සපෝට් ලෙවල් එක ෆිබනාච්චි වලිනුත් අපිට පෙන්නලා තියෙනවා 27844 ගැන 0.236 වලින් තිබිච්චයි සපෝට් එක මෙතන පැහැදිලි පෙන්නලා තියෙනවා. මෙන්න මේ අප් ට්‍රෙන්ඩින් ලයින් එකටත් එක්කම තමයි ඒක කන්ෆ්ලුවන්ස් වෙලා ගිහිල්ලා තියෙන්නේ. හරි, අපි යමු ASPI කේ ටෙක්නිකල් චාර්ට් ඇනලිසිස් එකටත්. ඔහොමම දැන් පසුගිය දවස්වල සති කිහිපයක මම කතා කරපු විදිහට ඒ කතා කරපු ඒවා ඒ ආකාරයෙන් සිද්ධ වෙන ආකාරයක් අපිට පේනී යනවා. මේ පේනවා වෙන ආකාරයක්. මම කිව්වා මෙන්න මේ සෝන් එක ඊ සතිය මම කිව්වා මෙන්න මේ සෝන් එක ගෝල්ඩන් පොකට් සෝන් එක සහ මෙන්න මේ 9226 ආසිත ඒ ප්‍රදේශය අපිට රෙසිස්ටන්ස් එකක් විදිහට මේක පේනවා කියලා. ඉතින් ඇත්තටම මේක වැඩ කරන ආකාරය පේන තියෙනවානේ. මේක මේ සතිය රෙසිස්ටන්ස් ලෙවලකින් වැඩිලා පළවෙනි දවස්තක පල්ලෙහාට ආවා. ඊට පස්සේ ආපහු ඒක ටෙස්ට් කරන්න ආකාරයක් පේන්න ගියා බදාදා බ්‍රහස්පති සිකුරාදා දවස් තුනේ. මේ තාමත් ඒ රෙසිස්ටන්ස් සෝන් එක අතර තමයි තියෙන්නේ. ඉතින් මේ රෙසිස්ටන්ස් සෝන් එක අතරේ ASP එක මූව් වෙනින්ද තමයි අර ASPI ගේ අර මං ඉස්සෙල්ලා පෙන්නපු ඔය වේරියන්ස් එක පරාසයත් අඩු මට්ටමක තිබුණේ. ඉතින් මේ තින් ලෙවල් එකක තමයි සතියෙම මේ මාකට් එක හැසිරුනේ. මේක බ්‍රේක් කර ගැනීමේ උත්සාහයක යෙදෙන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේක බ්‍රේක් වුණොත් මෙන්න මේ රෙඩ් සෝන් එක නැත්තම් මේ රෙසිස්ටන්ස් සෝන් එක බ්‍රේක් වුණොත් අපිට ඊට පස්සේ හම්බ වෙනවා 9400 වගේ ලෙවල් එකේ රෙසිස්ටන්ස් එකක් පොඩි රෙසිස්ටන්ස් එකක් වෙන්න පුළුවන්. හැබැයි මේ 9645 කිය රෙසිස්ටන්ස් එක ටිකක් ස්ට්‍රොංගලි වැඩ කරන්න ඉඩ තියෙනවා. මොකද ප්‍රීවියස්ලි ඩබල් ටොප් එකක් හදලා බ්‍රේක් වෙච්ච ලෙවල් එකක්. ඉතින් ඒ නිසා 9645 වැදගත් ස්ට්‍රොංග රෙසිස්ටන්ස් එකක් විදිහට. නමුත් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ 9333 එහාට බ්‍රේක් කර ගැනීම අවශ්‍යයි මාකට් එක. දැනට මාකට් එක අපිට පේනවා ඉම්පෝර්ටන්ට්ලි අප්වර්ඩ් චැනල් එකක් බිල් වෙලා තියෙනවා. මෙතන අපිට පේනවා හය ලෝස් මේ higher lows වාතය සමහර මෙතනත් මේක break කරගෙන test කරන වෙලාවේ මේ හරියට ආයේ higher low එකක් හැදෙන්නත් පුළුවන් කමක් ඇති සමහරලාට වෙලා මෙතෙන් සමහර break කරන්න try කරයි. ඉතින් higher highs මෙතන වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ zone එක break කරගන්න පුළුවන් වුණොත් තමයි ඊළඟ higher high එක හදන්න පුළුවන් වෙන්නේ. ඉතින් higher low එකක් හැදෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. higher high එක හදනවා නම් මේක break කර ගැනීමට වැදගත් වෙනවා. මේක RSI කුණත් අපිට පේනවා trending එක upwards කියලා. ඉතින් අපිට ලබන සතියේ බලන් ඉන්න වෙන්නේ මෙන්න මේ resistance zone එක break කරලා ඉහළ ප්‍රදේශයේ market එක establish වෙයිද කියන එකයි. ඕක තමයි වැදගත්ම මෝට කරන් ඉන්න තීර ප්‍රධානම දේ. හරි, එහෙනම් බොහොම ස්තුති බැලුවට තවත් විදිහකින් අපි හම්බෙන්නක් එන්න අනිත් වීඩියෝ එක මගේ technical analysis එක බලන්න shares keep එක. බොහොම ස්තුතුම් ගිහින් ඉන්නවා.